සාමාන්‍යයෙන් පළවෙනි බබා හම්බ වෙච්ච අම්මලට ගොඩක් වෙලාවට දැනෙන කාරණාවක් තමයි තමන්ට කිරි මදි කියන එක. ඉතින් හරියට පැමිණිලි තිනෝ කිරි බබාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මෙහෙම කිරි මදි වෙනවා කියලා එකක් නැහැ අම්මලට. ඒක සිතුවිල්ලක් පමණයි. බබෙකුට තමන් උපත දුන්න බබාට ඇති වෙන්න කිරි ඕනම ශීරපායි සතෙකුට තියෙනවා. ඉතින් අපිත් ශීරපායි සත්තු විදිහට අපිටත් පුළුවන් අපේ පුංචි පැටියට ඕන හැටිය කිරි දෙන්න. නමුත් සමහර වෙලාවට බබා හම්බෙල දවස් දෙකක් තුනක් විතර යද්දී අම්මට පොඩි ආත්ම ශක්තිය දුර්වලතාවයක් එහෙම නැත්නම් මානසිකව පොඩි බිඳ වැටීමක් එක්ක මෙවැනි සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවට අම්මාවට ඉන්න අය සෞඛ්‍යකාර මණ්ඩලයේ සහාය අම්මට ගොඩාක් අවශ්‍යයි. මොකද කිරි එරීම තනිකරම පාලනය වෙන්නේ මොළෙන්. මොළෙන් දෙන පණිවිඩ අනුව තමයි කිරි එරීම පාලනය වෙන්නේ. ඒක නිසා අම්මට ඒ ආත්ම ශක්තිය කිරි එරීමට ඇති ආත්ම ශක්තිය වර්ධනය කරන්න හැමෝම සහාය දෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් බබෙක් කිරි උරනකොට තමයි කිරි එරීම වැඩි වෙන්නේ. කිරි උරනකොට ඔක්සිටොසින් එහෙම නැත්නම් ප්‍රොලැක්ටින් කියන හෝමෝනේ ශ්‍රාවය වෙනවා මේ බබාගේ කිරි එරීමත් එක්ක මොළයට දෙන පණිවිඩත් එක්ක. ඒ හෝමෝන ඔස්සේ නැවත කිරි එරීම උත්තේජන වෙනවා. ඒක නිසා මේක චක්‍රයක් විදිහට බලපානවා. බබා කිරි උරනකොට හෝමෝන ශ්‍රාවය වෙනවා. හෝමෝන ශ්‍රාවය වෙනකොට කිරි එරීම උත්තේජනය වෙනවා. ඉතින් මේ චක්‍රය පවත්වාගෙන යන අම්මා කෙනෙකුට වැදගත්ම දේ තමයි මානසිකව හයිය දෙන එක. ඊළඟට අම්මට කියන්න මේ බබාට කිරි ගොඩාක් ඕනේ නැහැ. මුල් කාලෙදි බබාගේ වණ්ඩියේ ප්‍රමාණය තමයි මිලිලීටර් 20ක්. ඒ කියන්නේ තේ හැඳි වලින් ගත්තොත් තේ හැඳි 4ක් තමයි උප්පරිම පුරවන්න ඕන වෙන්නේ. ඉතින් ඒක නිසා අම්මව ටිකක් හිත ශක්තිමත් කරවන්න මේ බබාට ගොඩාක් කිරි ඕනේ නැහැ. මේ බබාට අවශ්‍ය වෙන්නේ මිලිලීටර් 20ක විතර ප්‍රමාණයක් තමයි කිරි කියලා. ඊළඟට බබාට කිරි අපිට යනවා පේන්නේ. සමහරවිට අම්මල පියයුර මිරිකල බලලා කියනවා කිරි නැහැ කියලා. ඉතින් මේ කොච්චර කිරි නැති වුණත් බබාට පුළුවන් උරලා ගන්න. මොකද ඒ උරා ගන්න ක්‍රියාදාමය තුළ බබා මේ තල්ලට පියයුර තද කරන් උරා ගන්න කිරි උරා ගන්න ක්‍රියාදාමය තුළ ඔන්න දැන් ඔබට පේනවා වීඩියෝ එකක්. ඒ ක්‍රියාදාමය තුළ අපිට ඇහැට නොපේන කිරි බබාට උරලා ගන්න පුළුවන්. ඒක නිසා කිසිසේත්ම බය වෙන්න එපා. ඔබට කොහොමටවත් කිරි මදි වෙන්නේ නැහැ. බබාට උරන්න දෙන්න, උරන්න උරන්න කිරි එරීම වැඩි වෙනවා. ඒ වගේම ඔබේ සිතුවිලි ගලාගෙන යන්න ඉඩ දෙන්න හැමතිස්සෙම භාවනාවක් වගේ. මට කිරි තියෙනවා හැමතිස්සෙම ඔබේ සිතුවිල්ල ඉන්න ඕනේ. එහෙම හිතියොත් තමයි ඔබට බබාට ප්‍රමාණවත් කිරි හොඳට ගලාගෙන ඉන්නේ. ඊළඟට කිරි මදි වුණා කියලා එක පාටම බබාට පිටි ටිකක් ගෙනල්ලා හරි වෙනත් මොනවා හරි දුන්නොත් අනිවාර්යෙන් කිරි දෙන එක හරි කිරි උරන එකේ හරි ගැටලු ඇති කරවනවාමයි. ඒක නිසා කොයිම අවස්ථාවකවත් හැකි පමණ උත්සාහ කරන බබාට මව්කිරි පමණක් දෙන්න. කොයිම අවස්ථාවකවත් පිටිකිරි සඳහා යොමු වෙන්න එපා පුංචි ගැටලුවක් තියෙනවා කියලා. අනිවාර්යෙන් ඔබ මෙවැනි අවස්ථාවක උපදෙස් ගන්න එවැනි ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක් හෝ ඒ සම්බන්ධව වැඩ කරන කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. කිසිම අවස්ථාවක තනිව තීරණයක් ගන්න එපා. ගෙදර අය එකතු වෙලා තීරණය කරන්න එපා මේ බබා අඬනවා හොඳටම අමාරුයි පිටි චුට්ටක් හරි පෝල නවල්වල ගන්න ඕනේ මේ බබා කියලා. මොකද එතනින් එහාට ඒ ඇති වෙන බාධාව කිරි දීමට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ මොන සෞඛ්‍යකාර මණ්ඩලයටවත් මේක ආපහු යථා තත්ත්වයට ගන්න බැරි තත්ත්වයක් ඇති කරන් ඔබ එන්නේ රෝහලට. ඒක නිසාවෙන් මව් කිරි කොයිම අවස්ථාවකවත් නවත්තලා වෙන දෙයක් දරුවට පටන් ගන්න එපා කිරි මදි කියලා. ඊළඟට කිරි මදි වෙන්න තව හේතුවක් අම්මට දැනෙන්න පුළුවන්. ඒ තමයි මේ කිරි නාල පොඩ්ඩක් අවහිර වෙන්න පුළුවන්. ඒක නිසා කිරි හොඳට උරන්න දෙන්න බබාට. උරන්න උරන්න කිරි නාල හොඳට ශක්තිමත් වෙලා ඕපන් වෙලා එනවා. ඒ වගේම කිරි මදි කියලා ඔබට හැඟෙනවා නම් පුංචි පුංචි දේවල් ටිකක් කරන්න. ඒ තමයි පියයුර උණුසුම් තවණයකින් තවන්න, උණුසුම් තුවායකින් තවන්න පියයුර. ඊළඟට පුංචි සම්භාහනයක් පිට දිගේ පොඩි මේ කොඳු වලට පෙළ ආශ්‍රිතව. ඒ වගේම උරහිස්සලට පුංචි සම්භාහනයක් කාට හරි කියලා ලබා ගන්න. බොහොම පුංචි සම්භාහනයක්. ඒක හරි වැදගත් කිරියරෙන්න. ඒ වගේම පාද සම්භාහනයක් කිරියරෙන්න වැදගත් ඔබ නොදන්නවාට. ඊළඟට හොට් බාත් කියන එක. උණුසුම් වතුර, උණුසුම් දෝවණයක්, උණුසුම් වතුරෙන් ඇඟ හෝදන්න, නාන්න, ඒ වගේ දේවලුත් කිරියරෙන්න හරිම වැදගත්. ඒ වගේම හොඳ සංගීතයක් රස විඳින්න. තමන් ආස කරන සංගීතයක්, එහෙම නැත්නම් රිලැක්සේෂන් මියුසික් කියලා කියන්නේ පොඩ්ඩක් ඔබට සැහැල්ලු ඇති කරන සංගීතයක් රස විඳින්න. ඒ වගේම ඔබ දන්නවද ඇරෝමැටික් කියලා තියෙනවා සුගන්ධකාරක. සුගන්ධකාරක සමහර වෙලාවට පහන්, එහෙම නැත්නම්
කැන්ඩල්ස් ඉටි පන්දන් ඉදිහට එනවා. ඉතින් ඒ වගේ ස්වාභාවික සුගන්ධකාරකයක සුවඳ ආග්‍රහණය කරන එක හොඳයි කියලා කියනවා කිරියරීම උද්දීපනය කරන්න. මොකද ඔබ සැහැල්ලුවට පත් කරන්න තමා මේ සියලු දේවල් කරන්නේ. එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් ඔබ අදහන ආගමක යම්කිසි වතාවත් ටිකක් කරන්න. ඒකත් ගොඩක් හොඳයි මේ මනස සැහැල්ලු කරන්න කිරි එරෙන්න. ඉතින් ඒ වගේම කිරි එරෙන්න ඊටත් වඩා ආධාරයක් වෙන්නේ ඔබේ ස්වාමි පුරුෂයා. මොකද ඔබේ ස්වාමි පුරුෂයාට පුළුවන් ඔබට ධෛර්යය ඇති කරන්න හැමතිස්සෙම. අපිට පුළුවන් මේ පුංචි පැටියට ඔයාගේ කිරි ටික දෙන්න හොඳටම ප්‍රමාණවත් හැමතිස්සෙම අම්මා වටේ ඉන්න අයව ධෛර්යමත් කරන්න ඕනේ ඔයාට පුළුවන් කියන එක කියලා. ඉතින් ඒ විදිහට මානසිකව ශක්තිමත් කිරීම අතිශයින්ම අවශ්‍යයි. අම්මා කෙනෙකුට කිරි මදී කියලා හැඟෙන හැම අවස්ථාවකම ඇත්තටම අම්මා කෙනෙකුට කවදාවත් තමන් උපත දුන් පැටියට කිරි දෙන එක අම්මා කෙනෙකුට ලොකු අභියෝගයක් වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් අවසාන කාරණාව තමයි කිරි මදී කියලා ඔබට හිතෙනවා නම් හොඳ පෝෂණීය ආහාර වේලක් ගන්න. හැම වෙලාවෙම උණුසුම් වතුර පානය කරන්න. උණුසුම් පානයක් මොනවා හරි කිරි හරි එහෙම නැත්තම් උණුසුම් වතුර හරි කමක් නැහැ නිතර පානය කරන්න. මේ දේවල් කරොත් ඔබට ওই කිරි මදී කියන එකේ සිතුවිල්ලක් පමණයි මම මේක කියන්නේ. මේ සිතුවිල්ලෙන් මගහැරෙන්න හොඳටම ප්‍රමාණවත්.